අපිට පෙනී යනවා අද පොදුජන පෙරමුණ හරියට මහාබබාවාගේ. එක පැත්තක් ඉතාම සෞම්ය විදියට පෙන්න නම්. තව පැත්තක් සම්පූර්ණ රෞද්‍ර විදියට පෙන්න්න නවා. දැන් අපිට පෙනීගියා පොදුජන පෙරමුණ ආණ්ඩුව. අපිට මහා මැතිවරණයේදී දීපු පොරොන්දු. මහමැතිවරණයේදී ඉතාමත්ම සෞ්‍ය ප්‍රතිපත්ති ජනතාවට විශාල වශයෙන් සේවය කරන බවට පොරුන්දු ලබාදදුන්නා. සෑම දෙයක්ම සපුරණ බවට බුරු පොරුන්දු ලබාදුන්න. මේ සියල්ලක්ම බොරු පොරුන්දු ලබාදීලා ජනතාව ඇඳු අපම නක්නෙමෙයි. විදේශ රටවල ඉන්න අපේ හහිංසක සිංහලඒවගේම අපේ ශ්‍රී ලාංකික ජනතාව රවට්ටල ලංකාවට ගන්නලා ඒ අයගේ චන්දය ලබා ගත්තා දැ මෙවැනි චන්දයක් ලබාගෙන බලයට පත්ච්ච පොදුජාන පෙරමුණ ඔවුන්ඩීපු එක අබමල් රේනුවකවත් පොරොන්දු ස්ථකලේ නෑ එදා පටන්ගත්ත දවසේ ඉදලා මේ අවුරුදු දෙක දක්වා ඔවුන් කරගත්ත එමකක්දඒ අයගේ බලේ තහවුරු කරගත්තා මේ ප්‍රජාචන්ත්‍රවාදී රට තුළ තිබිච්ච දහනමනි ව්‍යවස්ථාව අයිං කරලා. එවගේම ජනතාවට තිබිච්ච දහනමවෙනි ව්‍යවස්ථාවෙන් තිිච්ච ප්‍රජාචන්ත්‍රවාදී නිදහස සහ අයිතිය සහඒවගේම රාජ්‍ය තන්ත්‍රයට තිබිච්ච අයිතිය නැති කරලා විසිවෙනි සංසූදනයට ඔවුන් කියිය. ගිල්ල දැං පාර්ලිමේතුුවට ඇති බලයකුමක්ද. පාර්ලිමින්තුට බලයක් නෑ. මේ සියලු බලතල ගෝටාාවේ රාජපක්ෂ මැතිතුමා සියතට අරන් තිබෙනවා. එතුමා ඒ සියතට අරගන කුමක් දකරලා තියෙන්නේ. අද රට දිනෙන් දින ආරාජීත තත්ත්වයට පත්විලාතිනම්. ගොවියෝ ඉදිරියට ඇවිල්ල කෑ ගහනවා අපිට පොහොර දියාව් කියලා. අපේ සමගි ජනබලවේගය නිතරම රජයෙන් පාර්ලිමේන්තු යසාහ ඉන් පිතතද ගොවින්ට පොහොරදදීලා ජනතාව සුකිිත මුදිත කිරීම සඳහා මේ ගොවිතැන දියුණු කරන්නට කලා. එකට කිසීම අවශ්‍යතාවයක් නෑ. දැ මෙවැනි අවස්ථාවකද සාගින්නක් ඇති වනොත්. මේකට වගකියයුත්ත කවුද. අහිංසක ගොවිියෝ මේරට නිෂ්පාදනය ඇති කරන්නට උත්සාහ කරද්දි. ගොවිියන්ට පොහොර ටික නොදීන්න තරන් ඉතාමත්ම පහත් තත්වයට වැඩි චාණ්ඩුවක්නෙම ඉද මේක. මෙරටේ තේ කර්මාන්තය. අනිකුත් කර්මාන්ත සියල්ලක්ම අද ඉදිරියට ගිහි ලැනෑ මේ අවුරුදු තුළ දෙක තුළ විනාස මකයට ගිහිල්ලතිේෙන. අද කිසිම සැලසුමක් නැතුව කටයුතු කරන මේ ආණ්ඩුව. හැම තැනම නය හිඟා කකා යනවා. ඉන්දියාවට ගහිල් අනේ අපිට නයට ටිකක් කියක් හරි දීපන් කියල ඉල්ල නො දෙන්න කියලා. එදා බංගලාඩේශය අපේ රටට රටෙන් ගත්ත බංගලාදේශය මොකක්ද දෙයනේ ඒ ගොල්ලගෙනුත් සල්ලි ගත්තා. අද ලෝකේ අනි රටබලිුන්නුත් සල්ලිඉල්ලනවා මේ මේක මේ හිඟඩ අණ්ඩුවත්ද. මේ හිඟා කනාආ්ඩුවත්ද මොකදදක තියන සැලසුම රජයට ඩොර් නැ කියන ඩොර් ලැබෙන්නේ කො කර්මාන්ත විනාස වනාම. තය කර්මාන්ත විනාස වනාම අනිකුත් කර්මාත දැන් මම දන්න මේ ෆ්‍රීට්‍රේඩ් සූන්ොල ඇත්තවශයෙන්ම මහ විශාල වශයෙන් කම්පනි බහල වෙනත් රටවල්ලවලට යනවා. එතකොට අපි කොහොමද විදේශවිනිමිය හොයන්නේ ඩොර් කොහෙන් දෙන්නේ. අපි ලොකු ප්‍රශ්නයක් මේකයි. මොකද රජය ඒවල්ට බාධ කරලා ඒ විනාස කරන වන එහෙනම් අහිංසක මිනිසුන්ට වෙෙහෙත් පෙත්තපවා නුදුරු වනාගතේම නැතිවෙන යුගියකට අපි පාත්‍රණන වනේද. අපිට අද දීශල් නැහැයි කෙලා මේ පතංගත් අවිතරයි. දැ කර්මාන්තශාල පැය පහක් හිටිනවා. එතුට මොනාද මේ ලෝකට පිටට පටවන්නේ. එතකොට ඒ දොළොල් නිස්්පාදනය. ද අපි දළබෙන්නේ. මේවලට රජය අවධානය යොමු කරන්නට ඕනා අපි කවදාවත් සමගි බල බේගය බුරද්දියයේ මාලුබානයෙන් හැ. අපි නිතරම කියන්නේ රජයට උපදේශ දීලා මේ හදාගන්න. ගොවි කර්මාන්තය නංවන්න සාගතයකින් ජනතාව බේරගන්න. අපේ තේතික රබර්තික අනි කෘසිකර්මාන්ත දේවල් පෝල් සහ නොයකුත් දේවල් නගා සිතවීම සඳහා බැඩ පිළිවෙල්ලක් නිකුත් කර. දැම් බලන්න පෝල්ට්‍රි ෆාර්ම් කොකුල් කොටුවක් ගෙනියන්නවත් අද ඒ සත්තුන්ට දෙන ආහාර නැති තත්ත්වයකට පත් වෙලා තියනවා. ඉතින් මේ සත්තු කොහොමද කන්න එතකොට සියලු සතුන් අපිට නැතුව යවා. එතකොට අපිට කුකුලන්ගෙන් ලැබෙන බිත්තරය පවා අපිට පිටින් ගේන්නට පබෙනවා ඒ කුකුල් නිස්්පාදන අපිට නැතුවේ යනවා. ගව සම්පත අපිට නැතුවේ යනවා. කිරි හාට නැතුවේ යනවා අපි මේ ලංකාව ගෙනයමෙන් තිබෙන්නේ කො හටද මම අන්නන්නේ ඒකයි මං කිවේ මේක එක පැත්තකින් සෞම්ය පැත්තක් කර මහාම්බබාගේ මූනවගේ පෙන්න නව වගේ. එක පැත්තක් බොහෝම සෞම්ය විදියට පෙන්නලා. අනි පැත්ත මහා දුර භයානක කලාපයකට අපි වැදගෙන යනවා ගොවි ගොවින් සහ අනකුත් මේ රටේ නිෂ්පාදක අද ඒ ඉල්ලෙනකොට ඒවල්ට ඩොලර් නැහැකිෙන. දැන් අද මේ වෙනකොට සමහර ෂෙඩ්වල සමහර ප්‍රදේශවල ඩීසල් නැතුව කිලෝමිටර තුන හතර අද යන්නේ මොකක්ද මේ ඩොර් මේ රටට නිෂ්පාදනය කිරීමේ සෑම ක්‍රමවේදයක්ම නැති කරලා. ඒ නැතිකරපු ක්‍රමවේදය තුළින් මේරටට හිඟා කන තත්ත්වකට යන තත්ත්වයක් ඇතිවෙන්ඩ පාත්‍ර වෙෙල්ලා ති. ඒක නිසා අපි නැවතත් රජයෙන් ඉල්ලා සිටිනවා. අපිට බලශක්ති අර්බෝදයට මුණ දෙන්න මං එදා ඉඳලකිව්වා. අපි සූර්ියතාප ක්‍රම සුලංවලින්සානොයකුත් ක්‍රමවේදවලින් අපිට අපේ විදුලු බලශක්ති නිෂ්පාදනය කරන්නට පුළුවන් කම තියෙනවා. එහෙත් සෑම අවස්ථාවකදීම ඒවා විනාස වෙලා කරලා. නැව්ගෙනල්ල නැව්ෝල ජනරේටර් තුළින් විදුලි බලය නිස්පාජනය කරගන්නට හදන වැඩපිලිවලක්තිය නති මෙවැනි තත්ත්වයක් තුළ මෙරට කවදදාවත් ඉදිරියට යා හැකිද. අපි නය ගරගන අරගන නයවගුලේ හිරවනේ මෙන්න මේ ක්‍රියාපටිපාටියය නිසයි. අපේ නි්පාන අපිට ගෙනියන්නට බැරූගිය දැන් අපේ කර්මාන්ත සාලා බිනාසවෙලා මේ සියලු දෙයක්ම නැති තත්ත්වයට ගෙහිල්ලා අද අම්මල තාත්තලට කණ්ඩ බැරි. දරුවන්ට කණ්ඩ දෙෙන්ඩ බැරි යුගයක් මේ වකරලා. සියල්ලු බහන්ඩ මිල අදතිීන දසන හෙට තිීන දවසන මේ අනිද්ද. මට මතකයි එදා බ්‍රජය කිව්වා. මේ එදා අපේ චන්දය තියන අවස්ථාවේදී පොහොට්ටුව මොකද්ද ප්‍රකාශ කළේ දැන් ලුණු කෑවද සැපද කිය ලැහවා. එක ලූුණු ගෙඩියක් අඩුව තිබුන් නෑ ඒ කාලේ. නමු ජනතාව නොමගැරයා ලුණු කෑවද සැපද. බොම්බයිමු ලුණු කෑවද දැන් සැපද. සත පහක් ලූුණු වැඩි වෙලා තිබුණ නෑ ම්ඹයිලු ඩිවෙලා තිබුන් නමුත් නතාවරැවැට්ටවා. ඉතින් මම කියන්නේ ජනතාව රැවටවීම තුළින්. ජනතාව නොමග යැබීම තුළින්. ජනතාවට අන්තට්ටු තැබීම තුළින් ජනතාවගේ ඒ සන්දය ලබාගෙන එවැනි ක්‍රමවේදයක් තුළින් මේ රටත් පරිපාලනය කරන්නට යනවනං අද කියනවා එකක් හෙට කියනවා එකක් එක ඇමති කෙනෙක් තව එකක් කියනවා. අනි ජනාිපත්තුමා කිය නව නෑ ඩොලර් මං කියනෝ දෙෙන්ඩ කියලා. කබ්ලාාල් මහත්මයක් කියන මංඟ ඉතුමා බලට එනකොටම උතන මහබැංකව අධිපත්ති තුමා හැටියට මම විඩියෝ කීපයක් නිකුත් කරලා කිව්ව එතුමාට දෙඩ එපා එතුමා සේස්ඨාධිකරණයෙන් පවා එතුමාට මේ තත්ත්වයට සුදුසු නැහැ කියලා කියලා තිෙනවා. ඒ වගේම PිBී. ජයසුන්දර මැත්තුමා ආර්ථීක ගහතකයා කියලා. වැඩපිළිවලක් තිබනා ඉතාමත්ම ආර්ථීකයට ම විනාශකාරී තත්ත්වයක් ඇති කරනව කියලා. ඉති ඒ ඒබල ප්‍රතිඵල නොවේද. දැන් අපේ ඇත්තටම කල්පනා කරලා බැලුවොත්. එක රටක් එක නීතියක් කියලා. මේරටේ නීතිට පහස කරපු. අධිකරණයට පහස කරපු. මේරටේ නීතිය කඩපු හිරේගිය තමහර ස්වාමින් වහන්සේලා දානවා. ඉති. නීතිය එකරටක් කරන්නට පුළුවන්ද. ඉති මෙවැනි ක්‍රියා කලාපතුලින් අපිට පිෙනියන්න කුමක් ද. එම නිසා මං මේ අවස්ථාවේ කියා සිටින්නේ. මේ සියල්ලු ක්‍රමවේද වෙනත්ස් කරලා. අපේ ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යයතුමත් මේ ප්‍රතිපත්ති නියමාආකාරයෙන් ජනතා හිතේසේ ක්‍රමයක්කට ගෙනියන්නට කියලා අපි කියනවා. අපි ඒ වගේම ප්‍රකාශ කරනාව. රණසිංග ප්‍රේම දසමැත්තුමා. නසිංගි ප්‍රේමදස ඇැතිතුමා එදා ජනසවිය ඇති කළ ජනතාව සුකිට මුදිත කිරීම සඳහා. හැම තැනම කර්මාන්තසාාලා ඇති කළ සොයන් රැකිය ඇති කළ සියලුුවයිට ගෙයක් දීමේ ක්‍රමවේදයක් ඇති කළ. නිවාස දස ලක්ෂයක් ඇති කර. ඒවා ක්‍රියාවෙන් ඔප්පු කලා. ජනතාවට ඒ ක්‍රියාව තුළින්, සෑම මිනිස්සකොටම ගෙවල් ලබාදීමේ ක්‍රමවේදය ව්‍යාප්ත වෙමිින්ගියා. ඉස්කෝලය ලමයින්ට නිලඇඳුම් දුන්නා. ඉස්කෝලය දරුවන්ට දිවා ආහාරයක් දුන්නා. මෙවැනි උත්තරීතර ජනනායකෙකුගේ. එකම පුත්‍රරත්නය වන සජිත් මැතිතුමා. එතුමාත් අවංකයි. එතුමාත් යුක්ති සහගතයි. එතුමාත් සාධාරණයි කියලා මම කියන්නේ. දුප්පත් අහිංසක දුගී. රෝගීන්න එතුමා සොයාගෙන යනවා. ඒගේ සහයෝගයක් නැති අපේ දුක්විනින ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලවලලුට ගිහිල්ලා ඒවල්ට කෝටි ගණනෙන් අවශ්‍ය කරන උපන්ච කරන ලබාදීලා ජීවිත ගණනාවක් බේරාගැනීමේ සටනේ උත්තරීතර ප්‍රමුකත්වය අරගන යන ඒ උදාරනායකි. එතුමාට අවශ්‍යය වෙලා තියෙන්නේ වෙල දෙයක් නෙමෙයි ජනතාව සුකිත මුදිත කරලීමේ සටඩේ උත්තරිතර ප්‍රමුකත්තය ගන්න. එතුම ඉන්න සියලු කාලසිමාව තුළදී ඒ උඩාගම් ව්‍යාපාරය අරගන ගියා. ගිහිල්ල මේරටේ සෑම මිනිහෙක්ම ඉතාම හොඳින් ජීවිතය ගත කරා. ඒ වැැව් පොකුඩුවල බොරුවට මේ ජොගින් සෙන්ටචර් දැම් නැහැ ඒ වෙනුවට සියල්ලුම වාරි මාර්ග හදල එදා නිල්ලෙෙන් බරවූ උදාරස්වයන් පෝෂිත වූ ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ප්‍රමුකත්වය ගත්ත. ඒ උදාර පියානන්ගේ පුතරත්නය තමයි අද මේ සමගි බලවේගේ ඉන්නේ. එතුමා එතුමාට කිසි දවසක කාගෙන්වත් පලිගන්නට ඕන නෑ. එතුමා මට කියලා තියෙන ගරගගේ මැත්තුවා. අපේ දේශපාලන ව්‍යාපාරය කියන්නේ අපි පලිගැම්නීමේ චේතනාව තුළ වැඩ කරන ව්‍යාපාරයක් නෙමෙයි. අපි යන්නටඕන අපි කරන්නට ඕන මිනිසෙක් ජීවත් කරලීමයි මිනිසගේ කුසට ආහාරයක් ලබාදීමයි. සහ ඇනුන් පැළඳුම් ස්වන් පෝෂිත, ශ්‍රී ලංකාවක් ඇති කිරීමයි කියන එක අපේ සජිත් ප්‍රේමදාස මැත්තුමා කියලති නො. මම බියගම ආසනය එක්සත් ජාතික පක්ෂේ. පක්ෂය සංවිධායක හැටියට ඉන්නකොටත්. මම පක්ෂය කැඩනවට පොඩ්ඩක් විරුද්ධ වෙච්ච කිරි කෙනෙක්. නමුත් මට තේරුණා ඇත්තටම කියනවනන් රනිල් වික්‍රම සිංහ මැත්තුමාට චෝදනාවක් කෙල්ල වනා බැඳුම් කර. ඒ චෝදනාව තුළින් පක්ෂය තුළින්ම නැගී හිටිය ඔබතුමා නායකත්වයට ලොකු අභියෝගයක් ජනතාව ප්‍රතික්ෂේප කරනවා ඔබතුමා කියලා. ඒ අවස්ථාවේද රනිල් වික්‍රමසිංහ මැත්තුමා අයින් වෙලා ඒ ජනතාවට පෙන්වුවෙන හැ. ඒක නිසා තමයි සජිත් ප්‍රේමදාස අපේ උදාර නාායකතුමා අයින් වනේ. අද කිසිම චෝදනාවක් මේ දක්වා අවංකව කරඩ බැරි පක්ෂයක් මේ රට තුළ බිහි වෙලා තිනෙනං ඒ සජිත් ප්‍රේමදාසම මැතිතුමාගේ සජබය කියල මං මේ අවස්ථාවේදී. කාශ කරනවා ඒවාගේම අපේ රට හදලා වැඩිකල්යන්නට ඉස්සෙල්ලා.රට විනාසවෙච්ච විදේශවින්නම ක්‍රමවේද නැවත ඇති කරලා. මේරටේ විනාශවෙච්ච සියලුම සලම කෘසි කාර්මීක වැ පිළි ුවල් ඇති කරලා. මේ රටට විදේශවිනිමයගේන විනාසවෙච්ච කර්මාන්ත සලා නැවත ඇති කරලා ලෝකයේ සෑම රටක්ම පිළිගන්නඒ උදාර ප්‍රේමදාස මැතිතුමා ලෝක හැම රටක්ම උතුම් මනුස්සයෙක් විදියට සැලකුව එතුමාගේ පෘත්නරත්නය වැඩිකල්ය අන්ඩ ඉස්සල්ලා මේරටේ ජනතාව බලය අරගන නැවතත් අවංකවත් ශේෂත වූත් සාධාරණවූත් සමාජයක් හැටියට අපිට ඉදිරිගමන ආරම්භ කරන්නට පුළුවන්. එමනිසා කරවා ග්‍රාමාත්්‍යේතුමා සහ. ගෝටාබේ රජපක්ෂ මැත්තුමා හිතන්නට ඕන දැන් අපිට පාලනය කරන්න බෑ. දැන් සරුත්පේල් සර්ගගේ අයියත්පේල් හැමුම්මෆේල් එහම නිසා. එතුමාට රත බාරදීලා කරුණා කරල ගිල්ල. මේ හුද දුක්විඳන අහිංසක අම්මල තාත්තල දරුවූ පඩගින්න්න ඉතියාගන වතුරපොවන අම්මලා. බේරාගැනීමට ඔබ නායකත්වයට හිතක් පහළ වේවා කියලා ප්‍රකාශ කරමින් ම නහඳෙන්නවා. ව්‍යාපාරක ක්්‍රේෂ්ිට සම්බධ නිසා ඔබතුමා මොනහිතන හිතන්නේ ව්‍යා දියුණු කරන්න රජය මුහද කළ ඉක්තුමීම. රජය කළයුත්තේ ව්‍යාපාර දියුණු කරන්නට නම්. ව්‍යාපාරයකයන්ට තිබෙන අපහසුතා මඟහරන්නට ඕනා. දැන් අද ව්‍යාපාරිකෙන්ට තියනම් පලවෙනිම අභියෝග තමයි රෝමැටිියල් සම්බේනනය අමුදබුරිය. එතකොට ඒගුල්ලට නිශ්පාධනය කර ගැනීම හැකියාවක් නැතුව යනවා. ඊලංඟට කර්මාන්ත ශලාවලට අවශ්‍යකටන මූලියම ප්‍රශ්න. ඒගොල්ට මේ කෝවිඩ වසංගතයෙන් යම්කිසි ප්‍රමාණයකට පසු වැස්සනන්. ඒ පසු බැවිත සීම්වොලට තියන ප්‍රශ්න මෙම විස්ලන්නටඕනා. මේ විසඳනකොට මේ රටේ තියෙන මූල්ලිය මේ ප්‍රශ්නයට ඉතාම සහයෝගයක් ලැබෙනවා. මොකද විදේ අදටත් අපිට G..ST තිය තිබෙනවා. ඒ සහනය තිබෙනවා. ඒක නිසා අපේ කර්මාන්තවලට ලෝක වෙළඳපොලි තැනක් තිබෙනවා. ඉතිං ඒක නිසා විදේශවිිනිිමය කෝටි ගනන් මේ රට තුළට ගෙන්වා ගැනීමට දුරර් ප්‍රශ්නයට එක ප්‍රශ්නයක් තමයි මේ රටේ ව්‍යාපාරිකින්. ඇ දරි ගැන්වීම සහ ඔඋන්ට සහනයදීලා නැවතත් මේ කර්මාන්තසාහල පිටරටයෑම නවත්තලා අපේම දූදරූ මේ රට තුළ වැඩකිරීමේ පාසනාවල ලබා දෙන්නට පුළුවන් කියලා ෝදාව එ වෙලාවේසයෙන් ත්ලා ආදර්ශය ඇත්තටම එහෙම කරන්නට තිබුණා මොකද ඒක කරේ නැති නිසා තමයි. රනිල් වික්‍රමසිංහට ජනතාව විසින් සම්පූර්ණ ප්‍රතික්ෂේප කළේ. එදා මම හිටපු ගම්පහ දිස්ත්‍රයකයේ වැඩි චන්දටිකක් ලැබිම නිසා තමයි. මොකොද ගම්පහ දිස්ත්‍රකය අංක එකට චන්දවලින් පැමිණියේ මම. ඉතින් එතුමාට එක්කෙනෙක් ලිස්ටකෙන් යන්නට ලැබුණා. නමුත් ජනතාව කිසිම කෙනෙක් මෙතෙක් අවුදු අවුරුදු හැත්ත ගානක් තිබිච්ච මංහිතායින මේරටේ නිදහස ලැබුණට පස්සේ බිහිවෙච්ච එකම එක්සත් ජාතික පක්ෂය අංක එකට බිහිවෙච්ච. ඒ පක්ෂය මේරටින් තුරන් කරලා දාන්නට ජනතාව චන්දය දුන්නේනෑ. එක මන්ත්‍රී කෙනෙක් ලබාගන්නට බැරූගිය. නමුත් එදා ප්‍රේමදාසමහත්ත්‍යයාවේ ලිස්්කෙන් එන ක්‍රමය ඇති කලේ ඇ ඇති කලේ රණසිංහ ප්‍රේමදහස මැත්තුමා. මොකද පොඩිපක්ෂ වලටත් වෙන්න අන්න ඒකේ. ආධාරයන්තමයි එතුමා පාලිමේන්තුට යන්නට ලැබුණේ. ඒක නිසා ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකෙක් එතුපා. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සියලුමාය අදට අනු අටක් පමණ අද සජභය කරා පැමිණ. අනිත්තක ඉතාමත්ම ආදර්ශශීලී දැම් විපක්ෂයක් ඇත්තවශයෙන්ම තම දුපත් මිනිස්සු ගාවටගේ උදව්පකාරන්න ඇනේ ගොවිතටඇන් නොලට නො නමුත් පක්ෂය විපක්ෂයේ ඉඳගෙන දුප්පත් මනිසුන්ට උදව් කරනවාඒ මිනිසු හොයා ගෙන යන ඉතින්ං ඒක නිසා අද ජනතාව දන්න එක්සත් ජාතික පක්ෂය අය පමණක් නෙමෙයි අනිකුත් මේ පහොට්වේ අයත් අනිකුත් පක්ෂෝලයත් අද විශාල වශයෙන් විශාල වශයෙන් අපේ සමග ජනබලවේග කෙරෙහි ඉතාම හොඳ අදහසකින් බලාගෙනීම. අන්න ඒක නිසා තමයි සමගි බලවේගයට හැමත් පැත්තෙම ප්‍රහාර එල්ල කරන්නේ. අපේ සිංහල කියවනත් තියෙනවා පල ඇති රුකටලු කොල්ලො ගල්ගහන්නේ. ඒ වගේ සියල්ලු බාධක පැමිණෙන්නේ මේ පල ඇති රුකක් නිසා. ඔබතුමා හිතන ක්ෂ ජාතිී පක්සේ තුළ ැන් ඉතුරලන්නේ. කීප දෙනෙකින්න වනමුත් එතන තියන ප්‍රශ්නිය තියන්නේ මේකයි. එතන තියන්නේෙ නායකත්වය ජනතාව විසි ප්‍රතික්ෂේපකිරීම. විශේෂයෙන්ම නායකත්වය ප්‍රතික්ෂේප කිරීමට එක හේතුවක් තමයි බහන්ඩාගාර බිල්පත් බහණ්ඩාගාර වංචා. ඉති ඒ වංචා නිසා ඇත්තටම ජනතාවට පිරිහනාා. ඒක තමයි කියන්න උනුත්කයි මනුත්තකයි කියන්නේ. ඒ ඔබතුමල්ලට පතේරෙන්න්නට ඕන උනුත්තකයි මනුත්කයි ඉ ඒක නිසා මට මේ අවස්ථාවේදී ඔබතුමල්ලට කියන්නට ඕන උනුත්තකයි මනුත්තකයි කියන්නේ සජබට නෙවෙයි. ඒ එල්ල වෙන්නට ඕන එක්සත් ජාතික පක්ෂයට. ද නිවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.